සුබදාසමක් ඔබ එකතු වෙන්නේ හත්වෙනි පැය සමගින් රටක අනාගතය ඒ රටේ දරු පරපුර ඒ රටේ දරු පරපුර යහපත්ව අධ්‍යාපනයෙන් පරිපූර්ණව අනාගතයක් දකිනකොට රටේ අනාගතයත් සැබවින්ම සුබපාතී වෙනවා ගුණ නැන බල සපිරි දරු පරපුරක් මෙහි කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රියාත්මක කරන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ඉදිකළ විශේෂම රුපියල් මිලියන 3938ක් වැය කරමින් ඉදිකළ ව්‍යාපෘති 200ක් අද දවසේ එකම දිනකදී සිසු අයිතියට පත් කරන්නට නියමිතයි ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉතින් ඒ පිළිබඳව වැඩි වැඩියෙන් කතා බහ කරන්නට අපි අද දවසේදී සූදානම් ඒ සඳහා මැදිරියට අපි කැඳවා ගත්තා නීතිඥ යසස්ද සිල්වා මහතා ඔබතුමන්ට සුබදසනක් කියලා ප්‍රාර්ථනා කරනවා ඇතරම අපි කලින් කිව්ව වගේම රට කනාගතේ තමයි දරු පරපුර විශේෂම මේ දරු පරපුර අධ්‍යාපනයෙන් පරිපූර්ණ කරන්න නැන ගුණ බෙලෙන් ඒ නැලගුණ බල මහිමය වැඩි කරන්න රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඇත්තරම අපි මුලින්ම කතා කරමු වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කොයි වගේද? ඔව් වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ඔබ දන්නවා අපි ප්‍රතිඥාවක් ලබා දුන්නා පළමු වරට 6%ක දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අපි මූලධර්මයක් විදිහට පිළිගැනීමක් කරා අධ්‍යාපනයට වෙන් කළ යුතුයි කියන එම මූලධර්මයක් විදිහට පිළිගැනීමෙන් අදහස් කරන්නේ වර්තමාන රජය දැඩි බරක් තබා තිබෙනවා අධ්‍යාපනය සම්බන්ධයෙන් මොකද යම්කිසි රටක අනාගතය ඔබ කීවා වගේම රඳා පවතින්නේ අධ්‍යාපනය උඩ වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි සුහුරු ලෝකයක් ඒ කියන්නේ ස්කිල්ෆුල් දැනුම සහ හැකියාවන් දියුණු කරන නව අධ්‍යාපන ක්‍රමයකට අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය රැගෙන යාම ඒක තමයි වර්තමාන රජයේ ප්‍රතිපත්තිය මොකද අපට විශාල ගැටලුවක් මතුවලා තියෙනවා අපි දන්නවාද බොහොම කනගාටුයි වුණත් කියන්න ඕන විශාල දරුවන් පිරිසක් සරසවි වලට ඇතුළත් වෙනවා තවත් අතිවිශාල දරුවන් පිරිසක් කිසිම සරසවි ප්‍රවේශයක් ලබන්නේ නැහැ ඒ වගේම තවත් විශාල දරුවන් පිරිසක් 80%කට ආසන්න දරුවන් පිරිසක් අපේ සාමාන්‍ය පෙළ මට්ටමේ සමගිය අධ්‍යාපනය අවසන් කරමින් තිබුණා මේ අය මේ සීලම දෙනාට එක හා සමානව තමන්ගේ කුසලතා පදනම් කරගෙන ඉදිරියට යන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන එක තමයි වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ. අපි දැන් විශේෂයෙන්ම අද දවස අධ්‍යාපනයට උනන්දුවක් දක්වන බොහෝ පිරිසට වැදගත් දවසක් මේ රටේ දහසකුත් වූ පාසල් සිසුන් වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත පාසල් සිසුන් වෙනුවෙන් අද දවසේදී දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් විවෘත වෙන්නට නියමිතයි. අතරදී මේ යසස් මහත්මයා අපි කතා කරමු. ඇයි ඇත්තටම මේ විශේෂයෙන්ම මේ අධ්‍යාපනය කොහොමද රටක සංවර්ධනයට බලපාන්නේ? ඔව් අපි දැන් මේකට හොඳම උදාහරණය තමයි ඔබ සලකා බැලුවොත් ජපානය ඒ වගේම කොරියාව විශේෂයෙන්ම කොරියා දකුණු කොරියාව වගේ රටවල් ඒ වගේම වියට්නාමය ඒ සෑම රටක්ම ආර්ථිකමය වශයෙන් මේ වන විට විශාල දියුණුවක් ලබා තිබෙනවා හොඳම උදාහරණය තමයි ලෝක යුද්ධයෙන් පසුව ජපානය ලබාගත් ප්‍රගතිය ඒ වගේම ඒ සියල්ලටම වඩා අපට ආදර්ශයට ගන්න පුළුවන් රට තමයි දකුණු කොරියාව ඔබ දන්නවා මීට පෙර අපි ඔබත් කුංචි කාලේ අහලා ඇති අපි කොරියාව කියලා කියන්නේ බොහොම පැල්පත් පිරුණු දුගී දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රදේශවල තමයි කොරියාව කියලා කියන්නේ. ඇත්තටම කොරියාව තිබුණේ ඒ වගේම තමයි. කොරියාව තිබුණේ ඒ වගේ. නමුත් කොරියාව මේ වේගවත් සංවර්ධනය අත්පත් කරගත්තේ එක රැයකින් නෙමෙයි. ඔවුන් මේ සඳහා ඒ සලකා බලලා විශේෂ අධ්‍යාපන වැඩපිළිවෙලක් සකස් කරා. ඔවුන් මේ අධ්‍යාපන වැඩපිළිවෙලේදී මූලිකවම අරමුණු කරගත්තේ මේ දැනුම අපි කියන ගිරාපෝත ක්‍රමය වෙනුවට තාක්ෂණය පදනම් කරගත්තු විද්‍යාව මූලික කරගත්තු අධ්‍යාපන ක්‍රමයක් සැලසුම් කරන එක. ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයේදී විද්‍යාවත් ඒ වගේම සාහිත්‍යයත් කලාවත් සියල්ල එකට අරගත්තා. එකට අරගෙන ඒ නව අධ්‍යාපන ක්‍රමය හඳුන්ලා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔවුන්ට පුළුවන් උනේ නිර්මාණාත්මක අලුත් විදිහට හිතන පොතට පතර සීමා වීමෙන් පමණක් අවසන් නොවිච්ච අලුත් ලෝකයක් සමග ඉදිරියට යන්න පුළුවන් විශාල ශ්‍රම බලකායක් ඔවුන්ට නිර්මාණය කරගන්න පුළුවන් වුණා. ඔබ දන්නවා අද දකුණු කොරියාව කියන්නේ ලෝකේ කිසිම රටකට නොදෙවෙනි විද්‍යාවෙන් වේවා තාක්ෂණයෙන් වේවා ක්‍රීඩාවෙන් වේවා කිසිම අංශයකින් කිසිම රටකට නොදෙවෙනි ජාතියක් බවට අද දකුණු කොරියාවට ඉදිරියට එන්න පුළුවන් වෙලා තිබෙනවා. අනිත් උදාහරණයක් අපට අරගන්න පුළුවන් ජපානය. ජපානය ලෝක යුද්ධයෙන් පසුව විශාල අර්බුද ගණනාවකට මුහුණ දුන්නා. විශාල කලා කඩාවැටීමකට ලක් වෙලා හිටියා. ඒ වගේම ඔවුන්ගේ සරසවි පද්ධති තුල විශාල වශයෙන් ගැටුම්කාරී තත්ත්වයන් නැති වීම තිබුණා. සරසවි පද්ධති ඇතුළේ මේ සියලටම විසඳුමක් විදිහට ජපානය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හඳුන්ලා දුන්නා. එහිදී සිදු වුණේ ජපානයත් ඔය මම මුලින් කිව්වා වගේම කොරියාවටත් පෙර ඔවුන් තාක්ෂණය සහ විද්‍යාව ප්‍රමුඛ කරගත්තු තාක්ෂණ අධ්‍යාපනයට වැඩි බරක් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දුන්නා. හැබැයි ඒ කිසිම රටක්
ඒ තාක්ෂණ අධ්‍යාපනයේ පමණක් සීමා වුණේ නැහැ. ඔවුන් තමන්ගේ ඉතිහාසය, සාහිත්‍ය වගේ විෂයනුත් අර අධ්‍යාපනයේම කොටසක් බවට පත් කරා. අපේ රටේ අවාසනාවකට වුණේ එක පිරිසක් ඒ කලා විෂය ධාරාව තෝරගන්නවා, තව පිරිසක් විද්‍යා විෂය ධාරාව තෝරගන්න විෂය ධාරාවල බෙදී වෙන් වෙනවා. ඒක අර අපි කියන්නේ මාළුවෙකුට ගහකට යන්න කියන වගේ සමහර අවස්ථාවල. එක එක දරුවන්ගේ දක්ෂතාවයන් වෙනස්. ඒක නිසා මේ දරුවන් හැම කිසිම දරුවෙක් අපිට කිය අපි දන්නවා විද්‍යාව අනුව කිසිම කෙනෙක් බුද්ධියෙන් උස්පහත් වෙන්නේ නැහැ. ඔවුන් ඒ වෙනස් වෙන්නේ ඔවුන්ට ලැබෙන අවස්ථා සහ හැකියාවන් අනුව. එම නිසා තමයි මේ වර්තමාන රජයත් උත්සාහ දරන්නේ මේ සීලුම දෙනාට සම ප්‍රවේශය අධ්‍යාපනයේ සම ප්‍රවේශයකට තියෙන අවස්ථා පුළුල් කරන්න කටයුතු කරන්නේ. මේ විදිහට මම උදාහරණ ඇහුවේ අනිත් රටවල බලපාපු ආකාරය ජපානය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ පස්සේ ඉතාම වේගයෙන් ලෝකයේ තෙවනි ආර්ථිකයේ බවට පත් වුණා. ඒ ස්ථාන දෙක ඔවුන් කවදා පසුපසට ගියේ නැහැ. එතෙන්ට ඔවුන්ට එන්න පුළුවන් වුණේ ඔවුන් විශාල අක්තිවාරමක් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැම්මා. ඒකින් තමයි ඔවුන් මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ඒක විශේෂම සිංගප්පූරුවත් ඒ විදිහට. ඔව් සිංගප්පූරුව වගේම ඔබ මතක් කරනවා මේ ස්තුතිවන්ත වෙනවා. සිංගප්පූරුව තමයි අද ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ තියෙන රටවල් කීපෙන් එකක්. ඔව් ෆින්ලන්තයේ වගේ රටවල් ඇරෙනකොට විද්‍යා අධ්‍යාපනය අතින් ඉතාම ඉදිරියෙන් ඉන්න රටක් තමයි සිංගප්පූරුව කියන්නේ. ඔවුන්ටත් මේ පොඩි රටක් වුණත් ලෝකයේ ආර්ථිකයේ බලවත් ස්ථානයක් අත්පත් කරගන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඔවුන් ලබාගෙන තිබෙන ඒ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයෙන් ඔවුන්ට අත් කර දීපු ජයග්‍රහණ නිසා. ඒ අතරේ අසස් මහත්මයා දැන් රටක අධ්‍යාපනය නම් වන්නර විවිධ රජයන් බලයට පත් වුණාට පස්සේ මේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන දැන් වත්මන් රජත් සුවිශේෂී ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි ගැනත් කතා කරමු. විශේෂයෙන් මේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ළඟම තියෙන පාසලක් තෝරගෙන ඒ පාසල හොඳම පාසලක් බවට පරිවර්තනය කරනවා. ඔව් මම මේ සංකල්පේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමා මෙමගින් සිදු කරේ ඔබ දන්නවා මේ රටේ ජනප්‍රිය පාසල් තියෙන කීපයයි. අපි සියලු දෙනාම කතා කරන්නේ ඔය ඒ පාසල් ගැන. ඒ ඇති හැකි සෑම කෙනෙක්ම උත්සාහ දරන්නේ මේ ජනප්‍රිය පාසල් වලට තමන්ගේ දරුවෝ ඇතුළත් කරගන්න. නමුත් ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කරන්න පුළුවන් දරුවන් ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට කීයද? අපි මේ ගැන මේ හැම දරුවෙක්ම ජනප්‍රිය පාසලකට ඇතුළත් කරගන්න පුළුවන් වෙයි, ඇති හැකි අයට බලවත් අයට පුළුවන් වෙයි. නැත්තම් ශිෂ්‍යත්ව විභාගේ පවණයි තිබෙන්නේ. මේ හැරුණම 80%කට අධික දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබන්නේ ජනප්‍රිය පාසල් වල නෙමෙයි. වර්තමාන රජයේ මේ ළඟම පාසල හොඳම පාසල සංකල්පය ගරු අධ්‍යාපන අමාත්‍යතුමා අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ආශිර්වාදයෙන් ආශිර්වාදයෙන් ඉදිරිපත් කරේ. මොකද මේ සියලුම දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දෙන්න මම කියන්න සතුටුයි. මම කටයුතු කරනවා සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විදිහට උතුරු මැද පළාතේ, ඒ වගේම දකුණු පළාතේ වැඩ බැලීම සිදු කරා. විශේෂයෙන්ම උතුරු මැද පළාතේ ඉතාම දුෂ්කර පාසල් විශාල ප්‍රමාණයකට ඔය මෙම ව්‍යාපෘති යටතේ පාසකම් ලැබිලා තියෙනවා. කිසි දවසක ගොඩනැගිල්ලක් ලැබුණ නැති පාසල්. ඒ වගේම දකුණු පළාතෙත් ඒ වගේ. මෙහෙම බැලුවම ඇත්තටම මේ සිදු කරන්නේ අපි වර්තමාන රජය සිදු කරන්නේ මේ රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දෙන කටයුතු කරන එක. අපි අපේ ව්‍යවස්ථානුත් පිළිගෙන තියෙනවා. අපේ සමාජ ඵලය පුළුවන් තරම් සාධාරණව බෙදා හරින්න. එය කීප දෙනෙක් අතර කේන්ද්‍රගත කරගන්න දෙන එක නෙමෙයි. මොකද අපි වර්තමානයේ පිළිගන්නේ දේශපාලන දර්ශනය විදිහට පිළිගන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සමාජ සුබසාධනයේ අනිවාර්ය අංගයක් ජාතික ප්‍රතිපත්තිය. ඒ සඳහා මේ සමාජ සුබසාධනයේ ප්‍රධානම කොටස තමයි දරුවන්ට හැකි සෑම අවස්ථාවකම අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දෙන එක. ඒ සඳහා ගත්තු පියවරක් තමයි මේ ළඟම පාසල හොඳම පාසල සංකල්පය. ඒක නිසා මේක මේ සරල සංකල්ප කියන්නේ මේ සමහරු මේ ගැන දිහා බලන විදිහ සම්පූර්ණයෙන් වැරදි. මේ ක්‍රමය හඳුන්වලා දීලා තිබෙන්නේ මේ රටේ සියලුම දරුවන්ට එක්කෙනෙක් දෙන්නේ නගර බද පාසල් කීපයකට නෙමෙයි සියලුම දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දෙන්න. මම හිතන්නේ මේ අධ්‍යාපනයේ ලබු දෙවන්ත විප්ලවය. මොකද JR ජයවර්ධන ජනාධිපතිතුමා නොමිලේ පාසල් පොත් ලබා දීම සිදු කරා. අපි දන්නවා CWW කණ්ණංගර වැතුමා තමයි නිදාස අධ්‍යාපනය ලබා දුන්නේ. ඒ නිදාස අධ්‍යාපනයේ CWW කණ්ණංගර වැතුමා හඳුන්වා දීමෙන් පස්සේ තමයි අපි ඔබ ඇතුළු සාමාන්‍ය පවුල්වල දරුවන්ට මේ රටේ ඉදිරියට එන්න පුළුවන් පාර කැපුණේ. ඒකින් තමයි සියලුම දෙනාට සමාජය තුළ ඉදිරියට යන්න මාර්ගයක් හදලා දුන්නේ නිදාස අධ්‍යාපන ක්‍රමයත් සමග. විශාල පිරිසක් එමගින් ඉදිරියට පැමිණියා. අද ලෝකයේ ජයග්‍රහණය කරපු විශාල පිරිසක් බැලුවොත් ඒ නිදාස අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ජයග්‍රහණය ලබාගත්තු අය. ඒ වගේම ඊට පසුව JR ජයවර්ධන ජනාධිපතිතුමා එතුමා නොමිලේ පෙළපොත් ලබා දුන්නා සීලම දරුවන්ට. මොකද පාසල් අධ්‍යාපනය නොමිලේ තිබුණාට පෙළපොත්වලට මුදලක් වැය කරන්න බැරි විශාල පිරිසක් සිටියා. මේ පිරිස හඬක් නැති පිරිස, දුප්පත් අහිංසක මිනිස්සු. මේ අය වෙනුවෙන් එතුමා ඒ සද්භාවයෙන් ඒ කටයුතු සිද්ධ කරා. එතකොට සීලම දෙනාට පාසල් යන පෙළපොතක් අනිවාර්යෙන් අවශ්‍ය පොත් ටික ඉස්කෝලෙම ලැබුණ රජයෙන් ලබා දුන්නා. ඊට පස්සේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා
මේ දුප්පත් පීඩිත ජනතාවට දැඩි ආදරයකින් සහ කැපවීමකින් කටයුතු කළ නායකයා එතුමා මේ රටේ දරුවන්ට අපි දන්නවා නොමිලේ නිලැඳුමක් ලබා දුන්නා. ඒ නිමුලේ නිලැඳුම ලබා දීමුනුත් වැඩිම ප්‍රතිලාභ ලැබුවේ මේ රටේ අහිංසක දුගී දුප්පත් පවුල් වලින් ඉදිරියට එන්න පිපෙන්න ඉන්න මල් වගේ ඉන්න දරු පිරිසට. ඔවුන් අපි දන්නවා දරුවෙකුට අපි ඒක දැඩිව හැඟෙන දෙයක්. Tamanṭa tibena ænduma tamanṭa paasalata yanna ænduma næ kiyana eka visala dukak æti karana deyak. E piliwala hadala dunna. Me wanawita garu adhya akila viraj kaaryawasama adhyapana metuma etuma nava lokayata me sæma daruwekutama pravesha wenna thiyena awasthawa laba denna. Meke avasaanaya wenne aathma garutwayak æthuwa samaajaye wedagath kenek widiyata jeevath wenna puluwan aithiya tahawuru karana kata thamai awasan palaya wenne. Etuma paasal me ada 200k niruta karana ithihase kawadawat මේ වගේ දෙයක් සිද්ධ වෙන පළවෙනි වතාවට සිද්ධ කරන්නේ ව්‍යාපෘති 200ක් විවෘත කරනවා මේ ළඟම පාසල ඔබට පේන්නේ නැති ඔයතර විඳන් කරන මුදල මේ ප්‍රතිලාභ ලබන්නේ මේ රටේ අහිංසක දරුවන් අතිවිශාල පිරිසක් ගමක වේවා ගම් ඈත දුෂ්කර ගම් පළාතක වේවා දරුවන්ට ළඟම පාසල හොඳම පාසල යටතේ අවස්ථාව ලැබිලා තියෙනවා නගරවල තියෙන ඕනම පාසලකට සමාන පාසුකම් සහිත අධ්‍යාපන අධ්‍යාපන ලබන්න පුළුවන් අවස්ථාව හිමි වෙනවා ඒට අදාළ මම මම හිතන එක විශ්ම කර්ම වැඩ මොකද අපි විශාල ණය මුදලක් ගෙවලා ආර්ථිකය විනාශ වෙලා තිබිච්ච ආර්ථිකය ඔබට අරගෙන දැන් මේ වෙන විට මේ වගේ ව්‍යාපෘති ඉදිරිපත් කරන්න තරමට වර්තමාන රජයේ ශක්තිමත් වෙලා තිබෙනවා ඒ විතරක් නෙමෙයි එමගින් නැගෙන්නේ වර්තමාන රජයේ අධ්‍යාපනයට කොයිතරම් දැඩි බරක් තබා තිබෙනවද කියන එක ඔය මුදල සලකා බැලුවොත් ඔබට පෙනේ ඒක නිසා මම කියන්නේ මේ මෙම වැඩපිළිවෙලේ අවසානය වන්නේ මේ ව්‍යාපෘති අවසානය වන්නේ මේ රටේ දුගී දුප්පත් වේවා කිසිම දරුවෙකුට කිසිදු වෙන් කිරීමක් නොමැතිව අධ්‍යාපනයේ සම අවස්ථා සුරක්ෂිත කරලා දෙන එක රුපියල් මිලියන 3938 විශාල මුදලක් වැය කරමින් තමයි මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ සියල්ල අද ව්‍යාපෘති 200ක් සිසු අයිතියට පවරන්නට නිත විශේෂයෙන්ම කුලියාපිටියේ ශාන්ත ජෝෂප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැගිල්ල කුලියාපිටියේ සාරනාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවණාකාරී කුලියාපිටියේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල මේ සියලු දේවල් සිසු අයිතියට පවරන්නට නියමිතයි. උදැසන 10ට කුලියාපිටිය නගර සභා පිටියේදී තමයි ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ. ග්‍රාමාත්‍යතුමන් ඒ වගේම අධ්‍යාපන මාත්‍යතුමන් අකිල විරාජකාරී විසම් මැතිතුමන් මේ සියලු දෙනාගේ සහභාගීත්වෙන් ඉතින් මේ කටයුතු පිළිබඳව කතා කරනකොට යසස් මහත්මයා දැන් විශේෂම ඔය පාසල්වල යටිතල පහසුකම් නගා සිටුවීම වැඩි වශයෙන් සිද්ධ කරනවා. ඇත්තටම මොනවාද මේ යටිතල පහසුකම් නගා සිටුවීම යටතේ සිද්ධ කරන්නේ? ඔව් අපි දන්නවා හැම පාසලකම පාසලක් කියන්නේ දරුවන් විශාල පිරිසක් ඉන්න තැනක්. එතකොට අනිවාර්යයෙන්ම මේ සනීප ආරක්ෂක පාසුකම් යටිතල පාසුකම් ස්තර කීපයකින් ලබා දීම සිදු කළ යුතුයි. එකක් තමයි මේ සනීප ආරක්ෂක පාසුකම් වලට සම්බන්ධ පාසුකම්. ඊ අනිත් එක තමයි අධ්‍යාපනයට ඍජුවම අවශ්‍ය වන පාසුකම්. අනිත් එක ක්‍රීඩා වලට අදාළ කුසලතා නන්වාලීමට අවශ්‍ය පාසුකම් සහ වර්තමාන ඊටම වැදගත් වෙන දේ තමයි විද්‍යාව සහ තාක්ෂණයට මේ දරුවන් සම්බන්ධ කරන්න පුළුවන් ආකාරයේ යටිතල පාසුකම් ලබා දෙන එක. මාළඟ තිබෙනවා මේ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා විසින් ඒ කරලා තියෙන සේවයට අදාළ විස්තර ටික මම දල වශයෙන් මේ මේක කියන්න කැමති. පන්ති කාමර ගොඩනැගිලි 660ක් ඉදිකිරීම කරලා තියෙනවා. විදුහල්පතියා ගුරු නිවාස 390ක්. මොකද මේ 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 ගුරු ඔබට බලන්න පුළුවන් විදුහල්පතියා ගුරු නිවාසයි මේ වගේ විශාල ප්‍රමාණයක් 390ක් ඉදි කරලා තියෙන්නේ කියලා. ඔබ දන්නවා ඔබ ගිහින් බැලුවනම් හුඟක් අය ඔය වාද විවාද කරන අය ඇත්ත தත්ත්වෙ ගිහින් බලන්නේ නැහැ. දුෂ්කර පාසල්වල ගුරුවරු රදව ගන්න බැරි වෙන්න මූලිකම හේතුව වෙලා තිබෙන්නේ ඔවුන්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් තැනක් නැති නිසා. මේ ගුරු නිවාස විශාල ප්‍රමාණයක් ඉදි කරලා තියෙන ඉතාම දුෂ්කර පාසල්වල මේ ගුරු නිවාස ඉදිකිරීම නිසා ඔබ දන්නවා අපේ දරුවන්ට අත්‍යවශ්‍ය සාමාන්‍ය පෙළ විභාගයේදී මූලිකවම සලකා බලන්නේ ගණිතය. දැන් වර්තමානයේ 13 වසරක කණ්ඩ අධ්‍යාපන නිසා වාසනාවකට ඒ කඩයිම නැති වුණා කියලා දරුවෝ බැහැර කරන්නේ නැහැ. නමුත් මීට පෙර එක තිබුණා. නමුත් අපි ගණිත අධ්‍යාපන නිසා විද්‍යා අධ්‍යාපන වගේම ඉංග්‍රීසි අධ්‍යාපන අනිවාර්යයි. අනිවාර්ය කියන්නේ ඒ දරුවෙකුගේ අනාගතය සඳහා අත්‍යවශ්‍යයි. නැත්නම් ඔවුන්ට ඉදිරියට යෑමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අධ්‍යාපනයේ අවශ්‍ය මූලික විෂයන් ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරුවරු රදව ගන්න ලොකු දුෂ්කරතාවයක් වෙලා තිබුණා. දුෂ්කර ප්‍රදේශවල මොකද මේ ගුරුවරුන්ට ඉන්න තැනක් නැතිකම. ඒම නිසා තමයි මේ 390ක් ඉදි කරලා තියෙන විදුහල්පතිහා ගුරු නිවාස මෙමගින් මේ දරුවන්ට තමයි ප්‍රතිලාභය ලැබෙන්නේ. මොකද ගුරුවරයෙක් එතන හිටියොත් තමයි දරුවන්ට අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබෙන්නේ. ඒම නිසා තමයි මේ විශාල මුදලක් වේදන් කරලා එම කටයුතු සිදු කරලා තියෙන්නේ. අනිත් එක ක්‍රීඩා සංකීර්ණ 22ක් ඉදිකිරීම කරලා තිබෙනවා. විද්‍යාගාර 275ක්. මේ විද්‍යාගාර 275 අපි දන්නා මම විචනය කරන්න කැමති නැහැ. මීට පෙර අවස්ථාවල විද්‍යාගාර කියලා හිස් ගොඩනැගිලි හදලා තිබුණා ඒක රජයන්. නමුත් අවශ්‍ය උපකරණ සපයා දීලා තිබුණේ නැහැ.
වර්තමාන අධ්‍යාපන ඇමතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් මේ යහපාල රජයේ සංකල්පයක් විදිහට විද්‍යා අධ්‍යාපනයේ නැන්වීම සඳහා විශාල වගකීමකින් කටයුතු කරනවා. එතුමා මේ විද්‍යාගාර 275 විතරක් හදුවා පමණක් නෙමෙයි. ඔව් ලබා දීලා තිබෙනවා ජංගම විද්‍යාගාර. ජංගම විද්‍යාගාර විශාල ප්‍රමාණයක්. ඔව් ජංගම විද්‍යාගාර මම ඔබට සංඛ්‍යාවම කියන්න. ජංගම දුෂ්කර ප්‍රදේශවල පාසල් 3000කට ජංගම විද්‍යාගාර කට්ටල ලබා දීලා තිබෙනවා. පාසල් 3000කට. ඔව්. අපේ රටේ ඒ කියන්නේ පාසල් ඒ ආසන්න වශයෙන් තුනෙන් එකකට අධික ප්‍රමාණයකට ජංගම විද්‍යාගාර කට්ටල ලබා දීලා තිනවා. මොකද මේක සැලසුම් කරේ මේ රටේ දරුවන්ට අවශ්‍ය විද්‍යා අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ලබා දෙන්න බෑ අවශ්‍ය උපකරණ නැතුව. ඒ සඳහා තමයි මෙතරම් මුදලක් වියදම් කරලා විශාල මුදලක් වියදම් කරලා ජංගම මේ විද්‍යාගාර කටල 3000ක් ලබා දීලා තිබෙන්නේ. ඒ වගේ ඊළඟට පාසල් 9000කට ආසන්න ප්‍රමාණයකට අවශ්‍ය සියලුම සනීපාරසික පහසුකම් ලබා දීලා තිබෙනවා. එම නිසා ඔබට පෙනෙනවා ඇති ඒ කටයුතු වලට වියදම් කර මුදල සහ තබා ඇති බර සලකා බැලුවම මේ රජය ඉස්තර කීපයක් යටතේ මේ සංවර්ධනය සිදු කළා. මුලින්ම පාසල් වලට අවශ්‍ය යටිතල පහසුකම් තමයි මුලින්ම ලබා දුන්නේ. ඔය සනීපාරසික පහසුකම්. ඊළඟට විද්‍යාගාර සහ අධ්‍යාපන පහසුකම්. ඊන් පසුව තමයි මේ විශාල ව්‍යාපෘතියට ගිහිල්ලා තිබෙන ළඟම පාසල හොඳ පාසල යටතේ ව්‍යාපෘති දහසක් තියෙනවා අවසන් කරන්න. ඒ ව්‍යාපෘති දහසෙන් 200ක් අද අවසන් කරපු 200ක් අද මේ රටේ ජනතාවට මේ රටේ ජනතාවගේ දරුවන්ට මේ රටේ පාසල් දරුවන්ට අද තිළින වෙනවා. ව්‍යාපෘති 200ක්. මම හිතන්නේ මේ රටේ අධ්‍යාපනයේ විප්ලවය පෙන්වන කැඩපතක් කියලායි මම දකින්නේ මේ ව්‍යාපෘති අද ජනතාවට බාර දෙන එක. ඔබතුමන් කතා බහ කරනකොට මේ සඳහන් කළා වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය පිළිබඳව. දැන් 13 වසරක සහතික කළ අධ්‍යාපනයක් ලබා දෙන්නට රජය කටයුතු කරනවා. මේකෙන් කොයි ආකාරයේ ප්‍රතිලාභද ලැබෙන්නේ? දැන් අපි දන්නවා සාමාන්‍ය පෙළ ගණිත විෂය අසමත් බොහෝ පිරිසකට උසස් පෙළ හදාරන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඒත් දැන් වසර 13ක් පුරාවටම අධ්‍යාපනය හදාරන්න අවස්ථා තියෙනවා. ඔව් ඔබ මම මේකට ප්‍රවේශය කරගන්නම්. අපි දන්නවා ලෝකයේ අති දක්ෂ චිත්‍ර ශිල්පීන් ඉන්නවා. හිටියා උදාහරණයක් විතර පිකාසෝ ගත්තොත් ලියනාඩෝ ඩාවින්සි ඒ වගේ ලියනාඩෝ ඩාවින්සි කීපයකට දක්ෂයි. ඔව් විද්‍යාව කලාව ඇතුළු කීපයකට දක්ෂයි. ඒ වගේම අපි කියනවා ටෙස්ලා කියන ලෝක ප්‍රකට විද්‍යාඥයෝ DC සහ AC විදුලිය අඳුරලා දීපු ඉතාම දක්ෂ නිර්මාපකින් විද්‍යාඥින් කෙනෙක් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සමකාලීනයි. එතුමාගේ ජීවිත කතාව ඔබ කියවලා බැලුවොත් ඒ වගේම මම හිතන මේ රටේ සෑම පාසල් දරුවෙක්ම කියවා බැලිය යුතු දෙයක්. ඔහු කොයිතරම් නිර්මාණශීලී කෙනෙක්ද කියන එක තේරෙනවා. ඒ වගේම පිකාසෝ කියන්නේ සම්පූර්ණයෙන් හාත්පසින්ම වෙනස් කුසලතාවයක් තිබුණ කෙනෙක්. මේ අපේ රටේ අපි දන්නවා මේ වගේ ඉතාම දක්ෂ දරුවෝ ඉන්නවා. ඔවුන් අද අපි දන්නවා මේ නිදාස අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න අද NASA ආයතනයේ සේවය කර රයි ඉන්නවා අපේ රටෙන් ගිහිල්ලා. ලෝකයේ ඉහළම මහාචාර්ය. ඔව් ඒ වගේම ලෝකයේ ඉහළම වෛද්‍යවරු මට දැන් මාස කීපයකට පෙර හම්බුණා වෛද්‍ය මේක සෙනවිරත් මට මතකයි එතුමාගේ නම මෙතුමා එක කතා කරා මෙතුමා මේ බ්‍රිතාන්‍ය රජිනගේ උපදෙස් දෙන විශේෂඥ වෛද්‍යවරයෙක් එතුමාත් නිදාස අධ්‍යාපනය ලැබලා ඒ ඉදිරියට කිරුපු කෙනෙක් ඒත් අපිට ඉතා සතුටක් ඇති වෙන ඒ වගේ සමහරට අපි දන්නෙත් නැහැ අති විශාල පිරිසක් ඉන්නවා ලෝකයේ ඉදිරියේ විශාල ක්ෂේත්‍රයන් වල කටයුතු කරන මේ නිදාස අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ඉදිරියට ගියමු මෙතන අපි නිදාස අධ්‍යාපනයට ඒ වගේම ඉදිරියට ගියා වගේම අපි පිළිගත යුතුයි ඒ වගේම තවත් අවාසනාවන්ත විදියට අති විශාල දරුවන් පිරිසක් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර වුණා. අපි දන්නවා අද අපට ආඩම්බර වෙන්න බෑ ජාතියක් විදියට විශාල මුදලක් අපි අපේ රට උරුම කර ලබා ගන්නෙ ඒ වගේම අපි රඳා පවතින්නේ මැද පෙරදිගින් අපට ලැබෙන මුදල්. ඒ මැද පෙරදිගින් අපට ලැබෙන මුදල ලැබෙන්නේ අති විශාල වශයෙන් ගෘහ සේවිකාවන්ගෙන්. ඒ ඔබ දන්නවා ගෘහ සේවිකාවක් මේ රටින් ගෘහ සේවිකාවන් විදියට යන්නේ මව්වරු සහෝදරියන් ඔබ දන්නවා එමගින් ඇතිවෙලා තිබෙන අර්බුදකාරී තත්ත්වය. ඒ වගේම විශාල වශයෙන් ප්‍රශ්නවලට එම පවුල් වලට මූණ දෙන්න වුණා. ඒ වගේම අපි මාධ්‍ය වලින් නිරන්තරයෙන්ම දකිනවා මේ මව්වරු ඒ දියණිවරු මැද පෙරදිගේ මේ වැලි කතරේ දුක් විඳින ඔවුන්ට මූණ දෙන්න සිදු වෙලා තිබෙන අවාසනාව. මේ අය මේ රටින් යන්නේ තමන්ගේ දරුවන්ට අංක 1 ඔබ සමීක්ෂණයක් ඇතුළේ බැලුවොත් ඔබට තේරේවි මව්වරුන් අති විශාල පිරිසක් යන්නේ තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න. ඔවුන්ගේ අරමුණ තමයි තමන්ට උරුම වෙච්ච මේ දුක්ඛම් කටළු මගේ අපේ දරුවන් විඳිය යුතු නෑ. ඒ නිසා එක්ක හිසට සෙවණක් ලබා ගන්න. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ට පුළුවන් ශක්තිය ලබා දෙන්න තමයි මේ දෙමව්පියෝ හුඟක් කලාවට දුර විදේශ රටකට යන්නේ. ඒ වගේම විශාල ප්‍රශ්න රාශියක් රටේ ඇති වෙලා තිබෙනවා. ඇයි මේම සිද්ධ වුනේ? අනිත් එක අපේ තරුණ පරම්පරාව
විශාල පිරිසක් අපත සාමාන්‍ය පෙළින් බැහැර කරන ගම්වල දරුවන් අතිවිශාල පිරිසකට අභිමානවත් විදිහට ජීවත් වෙන්න පුළුවන් වෘත්තියක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. කාර්මික සහ තාක්ෂණ පාසල් තිබුණත් ඒකෙන් ලොකු සේවයක් සිදු නමුත් පසු කාලීනව සිදු වුණත් තවත් දරුවන් පිරිසක් ඒ කිසිම දෙයකට එන්නේ නැතුව මගහැරෙනවා. මේ මගහැරෙන දරුවෝ අපි කියන්නේ සමාජ දූවිලි විදියට තමයි තමන්ගේ ජීවිතය අවසන් කරන්නේ. ඊටම අවාසනාවන්ත ජීවිත උරුම කරගන්නේ දරුවන්ට සිදු වෙනවා. මේ සමාජ ගරුත්වය නැති වුණොත් තමයි අපි අමතක කළ යුතු නැහැ මේ රටේ කැරලි දෙකකට තුනකට අපි මුහුණ දුන්නා. උතුරෙන් ආපු කැරල්ලක් ඒ වගේම දකුණේ කැරලි දෙකකට මුහුණ දුන්නා. මේ කැරලි වල පසුබිම සලකා බැලුවොත් ඔබට පෙනේවි මේ අවස්ථා නොමැතිවීම තමන්ට අභිමානවත් ජීවිතයක් ගත කරන්න නොහැකි වීම කියන එක දැඩිව බලපෑවා. ඔවුන්ගේ හදවත යටින් තිබුණා. ඒක නිසා තමයි ඔවුන් මේ විනාශකාරී ප්‍රතිපත්ති සහිත දේශපාලනයකට අවතීර්ණ වෙලා ඒකේ සිදුවුනේ අතිවිශාල දරුවන් පිරිසකට දී අයින් වීම. මේ සියලුම දරුවෝ අපේ රටේ දරුවෝ. මේ මිය ගියපු අයත් අපි අවසන් වශයෙන් පිළිගත යුතු යථාර්ථයක. අපේ රටේ දරුවෝ. ඔවුන්ටත් අධ්‍යාපනයේ සමවස්ථා තිබිලා ඉදිරියට යන පාරක් අපි හදලා තිබුණා නම් මේ අවාසනාවන්ත ඉරණම කිසි දවසක ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද අපි උසස් අධ්‍යාපනය ලබා දුන්නත් ඒ උසස් අධ්‍යාපනය ගැලපුණේ නැහැ රැකියාව වෙළඳපොළත් එක්ක. ඒ උසස් අධ්‍යාපනයෙන් ඔහුට එතනින් ඉදිරියට යන්න පුළුවන් මාර්ගය විවර වුණේ නැහැ. අපි දන්නවා ඒ එතකොට අවස්ථාව විදිහට තිබුණේ රජයේ සේවයට එක්වීම විතරයි. ඒ නිසා තමයි ඔවුන් දිගින් දිගටම රජයේ රැකියා ඉල්ලමින් දැඩිව පාරට බැහැලා සම මාස ගණන් අරගල කරනවා. ඒ සත්‍යය තියුනේ ඒ අනේ අවසන් වශයෙන් බැලුවම අපට ඒ ගැන ඇති විශාල කනගාටුවක්. මේ රටේ අනාගතය වෙනස් කරන්න පුළුවන් දරු පිරිසක් තමයි ඒ විදිහට තමන්ගේ ඒ කාලය ගත කරන්න සිදු වුණේ. ඒකේ ඇත්ත ගැටලුව තිබුණේ ඒ ඔවුන්ගේ නෙමෙයි. ඒ සැලසුම් හදපු අය ඒ සැලසුම් හැදුවේ බොහොම පටු රාමුවක ඉඳගෙන. මිසක් ඉදිරිය බල්ල නෙමෙයි. කොරියාවේ වෙනස කරලා ඔවුන් ලෝකේ ජයග්‍රහණය කරා. දුගී දුප්පත් ජාතියක ඉඳලා ලෝකේ බලවත්ම ජාතියක් බවට ඔවුන්ට පත් වෙන්න පුළුවන් වුණා. ජපානය ඒක වෙනස කරා. ජපානය තමන්ගේ විශාල වශයෙන් තිබුණු ඒ ඔබ දන්නවා ජපානයේ තමයි දිවිනසා ගැනීම ලෝක ප්‍රසිද්ධයි. ඔවුන් හරා කීරි ක්‍රමයට දිවිනසා ගන්න. ඒ වගේ විශාල ගැටලු තිබුණා. ඒ ගැටලු අවම වෙලා අද ජපානයේ තත්ත්වය නැහැ. එහෙම වෙන්න සිදු කළේ ඔවුන් දැඩි රාමුවක ඔවුන්ගේ තිබුණ දැඩි විද්‍යාව පදනම් කර අධ්‍යාපන ක්‍රමයක්. ඔවුන්ගේ විද්‍යා අධ්‍යාපන ක්‍රමයට කලාව සාහිත්‍ය ඉතිහාසය එකතු කරා. එමගින් ඔවුන්ට පුළුවන් වුණා මොළය වගේම හදවත තියෙන විස්තරු පිරිසක් නිර්මාණය කරන්න. අපි කළ යුත්තේ ඒක. අපි කළ යුත්තේ මොළය ඒ වගේම දරුවගේ මොළය වර්ධනය කළ යුතුයි. ඒ වගේම හදවත වර්ධනය කළ යුතුයි. ඒක තමයි අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරමුණ විය යුත්තේ. වර්තමාන රජය අවසන් වශයෙන් අරමුණු කරන්නේ ඒ දේ. හදවතක් තිබෙන, බුද්ධිය තිබෙන, අභිමානවත්ව කිසි කෙනෙකුට යටත් වෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් දරු පිරිසක් නිර්මාණය කරන්න. ඒක තමයි අවසන් වශයෙන් වර්තමාන රජයේ ප්‍රතිපත්ති වෙලා තිබෙන්නේ. හොඳයි, අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පසුව තවදුරටත් මේ ගැන කතා කරමු. හත්වෙනි පැය සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අද දවස අධ්‍යාපනයේට සුවිශේෂී දවසක්. රුපියල් මිලියන 3938ක වේදමි නිදි කළ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ඉදි කළ ව්‍යාපෘති 200ක් එකම දිනකදී සිසු අයිතියට පවරන්නට නියමිතයි. ජාතික උත්සවය උදැසන 10ට කුලියාපීටයේදී පැවැත්වෙනවා. අග්‍රාමාත්‍යතුමන් ඒ වගේම අඛිල විරාජකාරී වසම අධ්‍යාපන ඇමතුමන්ගේ සහභාගීත්වයෙන්. ඉතින් ඒ පිළිබඳව අපි තවදුරටත් කතා කරන්න සූදානම්. කතා කරමින් හිටියේ 13 වසරක සහතික කළ අධ්‍යාපනය ගැන. යසස් මහත්මයා අපිත් එක්ක ඉන්නවා. නීතිඥ යසස් මහත්මයා තමයි අද දවසේ හත්වෙනි පැයට එකතු වෙන්නේ. අපි කතා කරමු 13 වසරක සහතික කළ අධ්‍යාපනය පිළිබඳව තවදුරටත්. ඔව්, මම දැන් මූලිකව හඳුන්ලා දුන්නේ ඇයි මේ සංකල්පය අපි අරගෙන ආවේ කියන එක රටට. මේ දූවිලි වගේ බැහැර කරපු අතිවිශාල දරුවන් පිරිසක් කට ඉදිරියට යන්න පුළුවන් තමන් කැමති විෂයන් තෝරගෙන විෂයන් 26ක් ලබා දීලා තිබුණා. ඒ අනුව ඒ මම ළඟ තිබුණේ විෂයන් ලැයිස්තු. එයින් කීපයක් මම ඔබට කියන්නම්. මොකද මේකෙන් ඔබට පේනවා ඇති අපි මේ දේ මීට වසර 5කට කරලා ඉස්පෙර කරා නම් අපට මේ රටේ දරුවන්ට ලබන්න තිබුණ ප්‍රතිඵලාභාති විශාලයි. නමුත් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා, ගරු අග්‍රාමාත්‍යතුමාගේ පූර්ණ ආශිර්වාදය යටතේ මෙම ක්‍රමය හඳුන්වලා දීලා තිනවා. දැන් දරුවන්ට අධ්‍යාපන ලබන්න පුළුවන් ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා. යම්කිසි දරුවෙක් ක්‍රීඩාවෙන් දක්ෂ නම් ඒ දරුවට පුළුවන් ඒ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. අපි කියනවා සමහර දරුවෝ මේ භෞතික විද්‍යාවට දක්ෂ දරුවයි, මේ ශරීර ශක්තියෙන් දක්ෂ දරුවයි කියන දෙන්නේ. ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුළුවන් දරුවන්ට මේ විෂයන් අදාරලා ඉදිරියට යන්න පුළුවන් අවස්ථාව ලබා දීලා තියෙනවා. ප්‍රාසංගික කලාව, ඊළඟට කාර්ය සිද්ධි කළමනාකරණය,
ශිල්ප කලා ඒ විතරක් නෙමෙයි ඉදිකිරීම වර්තමාන ලෝකයේ වේගයෙන් ඉදිරිය යන ක්ෂේත්‍රවල ඉදිකිරීම තාක්ෂණය වැවිලි භෝග නිෂ්පාදනය ආහාර නිෂ්පාදන තාක්ෂණය ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යාපනය ඊළඟට මෘදුකාග සංවර්ධනය වෙබ් නිර්මාණකරණය සංචාරක ආගන්තුක සත්කාරක පාරිසරික අධ්‍යාපනයක් වගේ ඇතුළත් මේ මෙතන ලැයිස්තුව තිබෙනවා මේ 26ක් 26 මම කීපයක් කිව්වේ 26ක් ලබා දීලා තිබෙනවා දරුවන්ට ඉගෙන ගන්න. ඒ වගේම පොදු අධ්‍යාපන යටතේ ඒ සාහිත්‍ය කලාව ඉංග්‍රීසි භාෂාව වගේ දේවල් ඉගෙන ගන්නත් අවස්ථාව ලබා දීලා තිබෙනවා. මෙමගින් මේ රටේ දරුවන්ට අනිවාර්යයෙන්ම වසර 13ක සහතික කලා කණ්ඩ අධ්‍යාපන ක්‍රමය යටතේ පාසලෙන් එළියට යන්නේ අවුරුදු 13 අවසන් වෙලා ඉදිරියට යන්නේ තමන් කවර ක්ෂේත්‍රයකින් ඉදිරියට යනවද කියන එක හිසේ තිබෙන ඒ සම්බන්ධ සැලසුමක් තිබෙන දරුවෙක් තමයි ඉදිරියට යන්නේ. මේ නැතුව බොහොම පටු විෂයන් ක්ෂේත්‍රයන් කීපයකට කොටු කරලා දැඩි මානසික පීඩාවකින් යුතුව මේ ඉදිරිය යන දරුවෙක් නෙමෙයි බිහි කරන්නේ. ඒ වෙනුවට බිහි වෙන්නේ තමන් කැමති මේ විෂයන් 26ක් තිබුණම තමන් කැමති විෂයම. ඔබ මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් ඇත්තටම ඔබට මේ අවස්ථාව තිබුණා නම් ඔබ මොනවද තෝරගන්නේ? මම මොනවා මම සම්පූර්ණයෙන් ආත්පසින් වෙනස් දෙයක් තෝරගන්න තිබුණා. ඒක නිසා මම හිතනවා මේ දීලා තිබෙන්නේ මේ හැම විෂයක්ම කියන්නේ අවස්ථාව. ඒ තමන් කැමති තමන් දක්ෂ විෂය ක්ෂේත්‍රය තෝරගෙන ඉදිරියට යන්න පුළුවන් අවස්ථාව මේකෙන් ලැබිලා තිබෙනවා. අපි දන්නවා මේ ලෝකෙ විශාල ඇපල් ස්ටීව් ජොබ්ස් ඔහු මේ සරසවි අධ්‍යාපනයෙන් ඔහුගේ ජීවිත කතාව බැලුවම ඔහු සරසවිට ගියේ වෙන විෂයක් අධ්‍යාපනය ලබන්න. නමුත් ඔහු අධ්‍යාපනය ලැබුවේ වෙනම විෂයක්. ඒ මොකද ඔහු අවසානයේට කියනවා මම මගේ ජීවිතය වෙනස් කරේ ඔහු අර අන්තිමට අකුරු ඇඳීම ඉගෙන ගත්තා. ඔහුට අවසන් අවශ්‍ය වුණා පරිගණකයේ ඒ වගේ කරන්න නිර්මාණ කරන්න පුළුවන් විදිහට පරිගණක නිර්මාණය කරන්න. ඔහු ඒට අදාළ මෘදුකාංග නිර්මාණය කළා. ඒකින් තමයි අවසානයේ අපි දන්නා මේ අපි කියන්නේ ඔහුට මේ ලෝකයේ විප්ලවයක් කර කීප දෙනා අතරින් කෙනෙක්. ඒ තත්ත්වයට යන්න පුළුවන් උනේ තමන් කැමති තමන් ප්‍රිය කරන විෂය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙච්ච එක නිසා. ඒ නිකොලා ටෙස්ලා මේ ලෝකයේ අද ලෝකේ වෙනස් කරන්න විශාල වශයෙන් බලපෑම් කරපු පුද්ගලයන් කීප දෙනා අතරින් කෙනෙක්. ඔවුන්ටත් මේ විදිහට යන්න පුළුවන් උනේ ඔවුන් කැමති ඔවුන් ප්‍රිය කරන ඔවුන්ගේ විෂයෙන් ඉදිරියට යන අවස්ථාව ලබා දුණු නිසා. අපේ රටේ අවසනාවකට උනේ විෂයන් කීපයකට දරුවන් කොටු වෙලා තිබුණා. එහි අවසන් ප්‍රතිඵල අපි අත්විඳා සරසයිවල ඇති වෙච්ච පීඩාකාරී තත්ත්වයන් අදටත් මේ ඇති වෙලා තිබෙන ගැටලුකාරී තත්ත්වයන් ඒ සියල්ලම උපත ලබන්නේ අතනින්. නමුත් අතිවිශාල පිරිසක් කිසිම කෙනෙක් කතා නොකරන අපොද සාමාන්‍ය පෙළ අසමත් වෙලා බැහැර කරන දරුවෝ ගැන කිසිම කෙනෙක් කවදාවත් බැලුවේ නැහැ. වර්තමාන රජයේ අපි මේ පියවර අරගෙන තියෙන මම හිතනවා මේ වගේ පියවරක් මේක විප්ලවයක් විතරක් නෙමෙයි අපි ණය ගැති මේ වගේ ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නට ගරු අග්‍රාමාත්‍යතුමන්ට ජාතියක් විදියට ඒ වගේම අධ්‍යාපන ඇමතිතුමන්ට පසු වෙලා හු වර්තමාන රජයේ මගින් මේ පියවර ඉදිරියට තිබ්බ එක ගැන මෙමගින් මේ ප්‍රතිඵල අපට තව අවුරුදු 5කින් ලබා ගන්න පුළුවන් වෙයි. තව අවුරුදු 5කින් දකින්න පුළුවන් වෙයි. එම නිසා ජාතියක් ඉදිරියට යන්න නම් මෙවැනි ප්‍රතිපත්ති ගැනීම අත්‍යවශ්‍යයි. නැතුව අපි කියනවා අර බෝඩ් සංවර්ධනය එහෙම නැත්නම් බිල් බෝඩ් සංවර්ධනය රටකට ඉදිරියට යන්නට බෑ. රටකට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ සැබෑ හරයාත්මක ප්‍රතිපත්තීන් අඳුන්වා දීමෙන් පමණයි. එවැනි හරයාත්මක සංවර්ධනයත් සමග බැඳුණු හරයාත්මක ප්‍රතිපත්තියක් විදිහට මම දකිනවා මේ වර්තමාන වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමය. එම නිසා මේ රටේ දරුවන්ට අනාගතයේදී කොටු වෙන්න අවශ්‍ය නැහැ විෂයන් කීපයකට. කොටු වෙන්න අවශ්‍ය නැහැ මානසික වශයෙන් තමන් නැකමැති විෂයකට කොටු වෙලා ඒ අවුරුදු දෙකක් පීඩාකාරී කරගන්න අවශ්‍ය නැහැ. බොහොම ඉදිරියට යන්න පුළුවන් පාරක් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ ලැබිලා තියෙනවා. මේ නිසා ජාතියක් විදිහට මම හිතනවා වසර 13ක සහතික කලා කණ්ඩ අධ්‍යාපනය කියන්නේ ජාතියක් විදිහට අපි ලබපු සුවිශාල ජයග්‍රහණයක්. අපි අසස්මත්ම බොහොම කෙටියෙන් අවසාන වශයෙන් කතා කරමු. දැන් වත්මන් රජය විශේෂම අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රියාත්මක කරන වැඩසටහන අතරදී ටැබ් පරිගණක ලබා දෙන්න කටයුතු කරන. ඒ වගේම අපි දකිනවා මේ ස්මාර්ට් ක්ලාස්රූම් සුහුරු පන්ති කාමර ඇති කරන වැඩ කටයුතු කරන. අපි දැක්කා විශ්වෝදා විද්‍යාලය අලුත්ම පාසල ගොඩනැගෙන මේ ආකාරයේ දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකයි. මේ සියල්ල සිසු දරුවන් වෙනුවෙන්. ඔව් මේ සියල්ලම අරමුණ තමයි නූතන තාක්ෂණයේ ඔය සුහුරු පන්ති කාමර ටැබ් ලබා දීම ඒ සියල්ලම අරමුණ තමයි නූතන තාක්ෂණය සමග දරුවෝ ඒකාබද්ධ කරන එක. අපි පොතේ පතේ අධ්‍යාපනය විතර ලබා දීලා මේ නූතන තාක්ෂණයට මේ දරුවෝ සම්බන්ධ නොකරොත් ඔවුන්ට කවදාවත් අනාගතයක ජයග්‍රහණ ලබන්න බෑ. අපි දන්නවා අද යම් කිසි මධ්‍යම පාන්තික හැම පවුලකම මුදල් තිබෙන හැම ගෙදරකම පරිගණකයක් තිබෙනවා. ඒක ඇත්ත ඒකනේ ඇත්ත. ඒක මේ රටේ සියලුම දෙනා දන්නවා. නමුත් පරිගණක වලට ප්‍රවේශයක් නැති තාක්ෂණයට ප්‍රවේශයක් නැති මොන දරුවන්ටද? මේ රටේ ඉතාම දුප්පත් දරුවන්ට තමයි ඒක නැත්තේ. ඒ වර්තමාන රජය මේ හඳුන්ලා දීපු ප්‍රතිපත්තිය මම දැක්ක මේ ටැබ් පරිගණක හඳුන්ලා දුන්නම ගරු අකිල විරාජ් කාර්යවස මෙතුමාට
ඉතාම පහත් විදියට මඩ ගැහුවා තම කණ්ඩාය. ඔබ දන්නවද ඊයේ මේ මම ළඟ තිබෙනවා මේ විස්තර ටික ඊයේ රුවන්ඩාව අපි ඉතාම දිනිඳු රටවල් නූගත් රටවල් අප්‍රිකානු රටවල් කියන රටවල් රුවන්ඩාව ඊයේ රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මේ 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 සැටලයිට් එක චන්ද්‍රිකාවක් ගුවන්ගත කරා ඒ රටේ දුෂ්කර පාසල්වල දරුවන්ට අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න. ඔහු එයිද කියනවා මම මේ කරන්නේ මේ රුවන්ඩාව ලෝකයත් සමග සම්බන්ධ කිරීමත් අවශ්‍යයි. අපේ දරුවෝ ලෝකයත් සමග ඉදිරියට යමත් අවශ්‍යයි කියලා තමයි ඔහු එම පියවර ගත්තේ. මුළු රුවන්ඩාවම යගේ කරා. ලෝකය යගේ කරා. ඒ අගේ කරේ එතරම් පොඩි රටක් දුප්පත් රටක් වුණත් ඔවුන් දන්නවා ඒ දුප්පත්කමෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය තමයි මේ තාක්ෂණ අධ්‍යාපනය මේ දරුවන්ට ලබා දෙන එක. එම නිසා තමයි ගරු අධ්‍යාපන අමාත්‍යතුමා මේ ටැබ් පරිගණකයක් ලබා දෙන එක ඉදිරිපත් කළේ. ඒ ටැබ් පරිගණකයක් ලබා ගත්තම ඒ සමග බැඳුණු විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හදිගස්සලා තිබුණා. ඊ පුස්තකාල ඕනම පොතක් පොතක් තමන්ගේ පරිගණකේ හරහා ටැප් පරිගණක හරහා කියවන්න පුළුවන්. තව ඒ විෂය නිර්දේශයන් ඊළඟට සූරුපන්ති කාමරත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. තමන් ගෙදර හිටියත් ඒ අවශ්‍ය දැනුම ඒ දරුවන්ට ලබා ගන්න පුළුවන්. අපි දන්නවා අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් තමයි තොරතුරු ඒ දරුවා වෙත සම්ප්‍රේෂණය විය යුතුයි. දරුවන් සහජයෙන්ම බුද්ධිමත් දක්ෂයි. නමුත් ඒ දක්ෂ දරුවන්ට පිපෙන්න නම් මල් වගේ පිපෙන්න නම් අනිවාර්යයෙන්ම එම දරුවාට තොරතුරු සහ දැනුම සම්ප්‍රේෂණය විය යුතුයි. ඒ තොරතුරු සහ දැනුම සම්ප්‍රේෂණය වීමේ මාධ්‍ය තමයි අද අන්තර්ජාලය කියන්නේ. ඒ අන්තර්ජාලය සම්බන්ධ වීමට ඒ ලෝකයේ දැනුම සමග බැඳුණු දෙවැන්ත ලෝකයට දරුවා සම්බන්ධ වෙන පුරුක තමයි මේ ටැප් පරිගණකයක් කියලා ලබා දුන්නේ. අපේ රටේ අර පෝල් කගාමේට මුළු රුවන්ඩාම ස්තුතිවන්ත වුණා, මුළු පාර්ලිමේන්තුවම ස්තුතිවන්ත වුණා. ඔබ තුමා මේ ගත්තු පියවර ඉතාම සාධනීයයි. අපට අනාගතයේ ලෝකේ ජය ගන්න මේ වගේ දේවල් අත්‍යවශ්‍යයි කියලා. අපේ මොකද කරේ? පුළුවන් හැම වෙලේම මේ වැඩ පිළිවෙලට අකුල් හෙළුවා. ඒකයි මම හිතන්නේ අද එතුමා අපි ස්තුතිවන්ත විය යුතුයි ගරු අධ්‍යාපන අමාත්‍යතුමන්ට. එතුමා දැඩි ස්ථාවරයක ඉඳලා මේ පිය ක්‍රියාත්මක කර ටැප් පරිගණක ලබා දීමේ වැඩ පිළිවෙල. අපි ස්තුතිවන්ත වෙන්නේ මොකද? මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නේ අපි බොහොම පොඩි පහුවල ඉඳලා අධ්‍යාපනයෙන් අද මෙතෙන්ට අවිල්ලා ඉන්නේ. ඒ වගේ මම අපි වගේම තවත් අතිවිශාල දරුවන් පිරිසකට සමාජයෙන් බැහැර වෙන්නේ නැතුව ලෝකේ ජය ගන්න අවස්ථාව ලැබෙවි මේ ටැප් පරිගණක කරා. එම නිසා මම එතුමන්ට පෞද්ගලික ස්තුතිවන්ත වෙනවා. බය නැතුව දැඩිව ඉඳගෙන මෙම ටැප් පරිගණක ලබා දීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරාට. හොඳයි. අද දවසේදී ජාතික අධ්‍යාපන පද්ධතියට එක්කරනවා ව්‍යාපෘති 200ක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ඉදිකළ ව්‍යාපෘති 200ක් මේ විදිහට සිසු අයිතියට පවරන්නට නියමිතයි. මේ ජාතික උත්සවයේ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. කුලියාපිටිය නගර සභා පිටියේදී උදැසන 10ට කුලියාපිටිය ශාන්ත ජෝෂප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැගිල්ල, කුලියාපිටිය සාරණාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවණාකාරයේ වගේම කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල අගමැතිතුමන් අතින් විවෘත කරන්නට නියමිතයි. අපි සූදානම් අද ඔබේ නිවසින් සමුගන්න හත්වෙනි පැයෙන් අද දවසේ අපිත් එක්ක හත්වෙනි පැයට එකතු වුණේ නීතිඥ යසස්ද සිල්වා මහත්තයාතුමන්ට බෙහෙවින් සූර්යන්තර අපිත් එක්ක එකතු වීම පිළිබඳව අපේ යලි හමුවීම ලබන සඳුදා උදැසන. සුබ දවසක්.